අයිබෝවන් නීල පබළු කතාවේ මේ දවස්වල අපිට තියෙන ලොකුම කුතුහලය තමයි මහීම කුරුලුට හැමදේම මතක් කරලා දෙයිද කියන එක. ඔයාලට මතකයි නේද මහීම එයාගේ ෆෝන් එකෙන් ෆොටෝ ගහගත්තා. පූජා ඒව දැකලා ඇහුවම මහීම පූජට කිව්වේ gedara ayata පෙන්වන්න තමයි ඒ ෆොටෝ ගත්තේ කියලා. හැබැයි ඉතින් මහීම ඒ ෆොටෝ ගැහුවේ එයාගේ අම්මට පෙන්වන්න නම් වෙන්න බෑ. මහීම ගෙදර ඇවිත් එයාගේ අයියා නිර්වාන්ට පෙන්වන්න තමයි මේ ෆොටෝ ගැහුවේ. ඒත් ඔයාලා දන්නවනේ නිර්වාන් ඇක්සිඩන්ට් එක වෙලා දැන් ඉන්නේ ස්පිරිතාලේ. මහීම හිතාගෙන ආපු දේ නම් මහීමට කරන්න වෙන්නේ නැහැ. මේ අතරේ තමයි මහීම කුරුළුව බලන්න ඉස්කෝලේ සර්ගේ ගෙදරට යන්නේ. ඔයාලා දන්නවනේ කුරුළු ඉන්නේ ගොඩාක් දුකෙන්. මොකද කුරුළුට තේරෙන්නේ නැහැ එයාට මේ මතක් වෙන දේවල් ගැන. කුරුළුට එයා කවුද කියන එක ලොකු ප්‍රහේලිකාවක් වෙලයි දැන් තියෙන්නේ. කුරුළු අනිවාර්යෙන්ම මහීමට මේ හැම දෙයක්ම කියයි. ඉතින් මේ කතාවේ පිටපත් රචකයා දැන්මම කුරුළුව ගමෙන් කොළඹට යවයි කියලා නම් හිතන්න බෑ. මොකද දැන් මේ පිටපත් රචකයා පූජට CID ඔෆිසර් කෙනෙක් සෙක්‍රටරි හැටියට යවන්න යන්නේ නිකන් නෙමෙයිනේ. ඒ පූජගේ රහස් හෙළි කරවලා රසිකයෝ ආස විදිහටම පූජට දඬුවම් ලබා දෙන අදහසින් මහීම කුරුළුට මේ පින්තූරය පෙන්වන්න උත්සාහ කරයි. ඒත් කුරුළු ඒ ෆොටෝ එක දකින්න ඉස්සෙල්ලා එතනට එන ඉස්කෝලේ නෝනා මේ ෆොටෝ එක දැකලා කුරුළුට කාමරයට යන්න කියලා කියයි. ඉස්කෝලේ නෝනා මහීම පෙන්වන්න යන ෆොටෝ එක කුරුළු දකින්න එක නවත්තයි. ඒ වගේම මහීමට මේ කිසිම දෙයක් ගැන කුරුළුට කියන්න එපා කියන එකත් කියයි. නීල පබළු කතාවේ ඉදිරිය මේ විදිහට වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඔයාලට හිතන දේත් කමෙන්ට් එකකින් මට කියන්න. සිතුවිලි සේයා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.